අයිබෝවන්. දිනපතා මා විසින් ගෙන එන ලද සතියේ ලග්න පලාපල, දවසේ ලග්න පලාපල, මාසේ ලග්න පලාපල විශේෂ ග්‍රහමාරු පිළිබඳව දැන ගැනීම සඳහා මෙම YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි ඔබට ඉක්මනින්ම හා නිවැරදි ආකාරයට මාගේ ලග්න පලාපල ගෙනීමට මා සෑමදාම බලාපොරොත්තු වෙමින් සිටිනවා. සෑමදාම අපිත් සමග සම්බන්ධ වී සිටින්න. ඔබ සැමට තෙරුවන් සරණයි. 2018 දෙසැම්බර් මස 3 වන සඳුදා ඉර උදාව පෙරවරු 6:08ට, ඉර බැසීම පස්වරු 5:53ට, රාහු කාලය දිවා කාලයට හා රාත්‍රී කාලයට 7:38 සිට 9:07 දක්වා, සුභ දිශාව නැගෙනහිර, මරු සිටින දිශාව වයඹ. මේෂ ලග්නෙහිමි ඔබට අද දිනය තුල ලෞකික මෙන්ම ලෝකෝත්තර දියුණුව පිළිබඳව සිතා බලා කටයුතු කරන දිනයක්. ශරීර ශක්තිය අතින් ඉතාමත්ම යහපත් දිනයක්, වගේම අලුත් මිතුරු සම්බන්ධතා ඇති වේවි. ඒ වගේම ණය ගනුදෙනුවලදී තරමක් දුරට කල්පනාකාරී ලෙස කටයුතු කරන්න, ගංගා ඇල දොළවලින් දිය නෑමේදී තරමක් ප්‍රවේසම් වීම වැදගත් වෙනවා, වගේම විනෝද තරඟ ක්‍රීඩා කටයුතු වලට ඉතාමත්ම යහපත්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වෙනවා, වගේම නව ආදායම් මාර්ග වලට අද දවස තුල ඔබට මාර්ග පෑදේවි. ධන හිස් ආබාධ ඇති කරනවා, වගේම ඔබට පුළුවන් කමක් තිබෙනවා නම් රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරඹන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ රතු පැහැය, ජයාංකයේ අංක 9. වෘෂභ ලග්න හිමි ඔබට අද දිනය තුල පපුවේ සෙම් රෝග තත්වයන්, ඇඳුමාදී අසනීප තත්වයන් සෑදීමට ඉඩකඩ තිබෙනවා. ඔබට ඉඩකඩම් වලින් ආදායම් ලැබෙන්න පුළුවන්, වගේම පාදාශ්‍රිත ආබාධතා, මුත්‍රාමාරු ඇතිවීමට හේතු කාරණාගෙන දේවි. උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට ඉතාමත්ම යහපත්. අලුත් මිතුරු සම්බන්ධතා ඇතිවෙනවා, වගේම උසස් බලවත් අයගෙන් ආධාර උපකාර ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මිනිරං, මැණික් වැනි පොළව සම්බන්ධ කටයුතු වලින් වාසියත් වෙනවා, වගේම විනෝද ක්‍රීඩා ආදියෙන් ඔබට ජය ලැබීමේ වාසනාව පෙනෙන්නට තිබෙනවා. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවස තුල වැඩ කටයුතු කරන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය, ජයාංකය අංක 5. මිතුන ලග්න හිමි ඔබට අද දිනය තුල සමාජ සේවා කටයුතු වලදී නිරත වන පුද්ගලයන්ට ඉතාමත්ම යහපත්. ඔබගේ හැකියාවන් සමාජයේ යහපත පිණිස ආයෝජනය කරනවා, වගේම ගේ දොර අලංකරණය සඳහා වියදම් කිරීමට ඔබට සිදු වේවි. ඥාති සම්බන්ධතාවලට ඉතාමත්ම යහපත්. ප්‍රසිද්ධත්වයට පත්වෙනවා, වගේම වෙනත් අය සමග උදව් උපකාර කිරීමට සිත පෙළඹෙන දිනයක්. පෙනහලු හෝ පපුවේ අමාරු නැත්නම් ඇතිවීමට ඉඩකඩ තිබෙන නිසා එවැනි රෝග තත්ත්වයන් තිබෙන අයෙක් නම් සැලකිලිමත්ව කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතු සඳහා ඉතාමත්ම සුබදායක දිනයක්. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් ගිතෙල් මිශ්‍ර පහනක් දල්වා දවසේ වැඩ කටයුතු වරඹන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය කොළ පැහැය, ජයාංකය අංක 5. කටක ලග්න හිමි ඔබට අද දිනය තුල නිතර අදහස් සිතුවිලි වෙනස් වන ගතියක් ඇති වෙන්න පුළුවන්. සිතේ නොසන්සුන්තාවයක් හටගන්නා, වගේම දේපල ඉඩකඩම් ලැබීමේ හිමිකමක් පවතිනවා. ඔබගේ සමීපතම හිතවතෙකුට අලුත් සමාජීය හමුවීමක් නැත්නම් අලුත් තනතුරක් ලැබීමන පුළුවන්. නව මිත්‍ර සම්බන්ධතා අද දවස තුල ඔබට ගොඩනැගෙනවා, වගේම ව්‍යාපාර කටයුතු කරන්නන්ට ඉතාමත්ම සුබයි. ඒ වගේම මුඛයේ ආශ්‍රිත රෝග තත්ත්වයන්, දන්ත ආබාධ තත්ත්වයන් නැතිවීමේ ඉඩකඩ පවතිනවා. වෙනත් අයගේ ආරවුල්වලට මැදිහත් වීමට ඔබට සිදු වේවි. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් කහ පෑයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරඹන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය ක්‍රීම් පැහැය, ජය අංකය අංක 2. සිංහ ලග්න හිමි ඔබට අද දිනය තුල යුගදිවි සම්බන්ධතා ඉතාමත්ම සුබයි. ඒ වගේම සමගිය සාමදානය ආරක්ෂා කර ගැනීමට පවුල තුල ඔබ උත්සාහ කරනවා, වගේම දරුවන්ගේ කටයුතු වලට ඉතාමත්ම යහපත්. ඒ වගේම සහකරු සහකාරිය සමග ඔබගේ සුහදත්වය වර්ධනය කර ගන්නවා, වගේම මව්පාෂවේ ඥාතීන් සමග උත්සව අවස්ථාවන් සංවිධානය වෙන්න පුළුවන්. මුඛයේ ආශ්‍රිත ආබාධතා, දත්වල අමාරු ගති තත්ත්වයන් නැති වෙන්න පුළුවන්, වගේම හදිසි ගමන් බිමන් යෙදෙන්න පුළුවන්. ඔබ රැකියා කරන ස්ථානවලදී වංචාකාරී දේ සිදු වෙන්න පුළුවන්. ඒ නිසා කල්පනාකාරීව කටයුතු කරන්න.
ඔබට පුළුවන්කමක් තිබෙනව නම් රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරඹන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ රතු පැහැය ජය අංකයේ අංක 1. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ආර්ථිකමය වශයෙන් කිසියම් සාර්ථක ප්‍රතිඵල උදා කර ගන්න පුළුවන්. ඔබට වියදම් පක්ෂය පාලනය කර ගැනීමට තරමක් අසීරු තත්වයන් වෙනව වගේම මුත්‍රා දෝෂ, ලේ දෝෂ, ඒ වගේම තමයි වෛරස් රෝග තත්වයන් ඇති වෙන්න පුළුවන්. ඔබට සාමාන්‍ය පරිදි ඔබගේ විවාහ ජීවිතය පවත්වාගෙන යන්න පුළුවන් වගේම පිය පාර්ශවයේ ඥාතියෙකු සම්බන්ධයෙන් සුබදායක ආරංචියක් ඔබට ලැබේවි. අධ්‍යාපන කටයුතු වලට එතරම්ම සුබදායක වෙන්නේ නැහැ. හැබැයි ඔබට සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ලබා ගැනීමේ හැකියාව දවස පුරාවටම පවතිනවා. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් නිල් පාට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරඹන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය කොළ පැහැය ජය අංකය අංක 5. තුලා ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල මහජනයා අතර කතා බහට ලක් වෙන්න පුළුවන්. ප්‍රසිද්ධියට පත්වෙනෝ වගේම විවිධ ශේෂ්ත්‍රයන්ට යොමු වීම තුලින් ඔබට ආර්ථික වාසි ගෙන දෙන බවක් පෙනෙන්නට තිබෙනවා. අනපේක්ෂිත ලාභ ප්‍රයෝජන අත්පත් වෙනෝ වගේම වෙළඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ඉතාමත්ම සුබයි. ආගම දහම කෙරෙහි ඔබගේ සිත ගෙන දෙනෝ වගේම සාමාන්‍යයෙන් දියුණුවට අද දිනය තුළ ඔබට නව මං මෙත් විවෘත වෙන්න පුළුවන්. බොහෝ දෙනා සමග සමගියෙන් සහයෝගයෙන් ඔබගේ කටයුතු ඉෂ්ට කරනෝ වගේම ඔබගේ පියාට තරමක අපලදායක තත්ත්වයක් ගෙන දීමට ඉඩකඩ පවතිනවා. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් කොළ පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරඹන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 6. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ශරීරයේ ලේ දෝෂ ලේ විෂ වීමෙන් යම් යම් දෝෂ සෑදෙන්න පුළුවන්. ඒ වගේම සමේ රෝග සෑදෙනෝ වගේම තමන්ගේ බලය පෙන්වීමට නොයෑම ඉතාමත්ම නුවණට හුරුයි. ඔබට අද දවස තුල සතුරන් මර්ධනය කරමින් ඔබගේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ආර්ථිකමය වශයෙන් ජයගෙන ඔබගේ ඉදිරි අනාගතය සාර්ථක කර ගැනීමට නව අදහසක් අද දවස තුල පහළ වේවි. ඒ වගේම උසස් පුද්ගලයන් ඇසුරු කිරීමට ලැබෙනා වගේම සහෝදරයන් සමග තිබෙන්නා වූ අසමගිකන් අඩුවී සහෝදර සම්බන්ධතා පවත්වා ගැනීමේ හැකියාව දවස පුරාවටම පවතිනවා. ඔබට පුළුවන්කමක් තිබෙනව නම් පංච වර්ණමල් පූජා කර දවසේ වැඩ කටයුතු ආරඹන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය රතු පැහැය ජය අංකය අංක 9. ධනු ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල යම් යම් කරදර බාධක අඩුවී පෙර පැවති තත්වයට වඩා කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කර ගන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු වල යම් සාර්ථකත්වයක් ලැබෙනව වගේම නමුත් අවහිරතාවයන්ට යම් යම් දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල උදා කර ගන්න පුළුවන්. වේගවත් ඉදිරියට යන බවක් අද දවස පුරාවටම පෙනෙන්නට තිබෙනවා. ඔබට පවුලේ ඥාති පිරිසකගේ ප්‍රශංසාව ඔබට හිමි වෙනවා අනිවාර්යෙන්ම අද දවස තුළ. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් නිර්මාංශව සිට දවසේ වැඩ කටයුතු ආරඹන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය රන්වන් පැහැය ජය අංකය අංක 3. මකර ලග්න හිමි ඔබට අද දිනය තුළ හදිසි ධනලාභ පෙනෙන්නට තිබෙනවා. විදේශගත රජයේ රැකියා විදේශගත ඔබට අද දවස තුළ රජයේ රැකියා ඉල්ලුම් කිරීමට ඉතාමත්ම සුබයි. මෙම දවස තුළ අද දවස තුළ ඔබගේ මතයටම කටයුතු නොකළ යුතුම දවසක්. ඒ වගේම ඔබට වෙනත් අයගේ අදහස් පිළිබඳ විමසා තීන්දු තීරණ ගැනීමට වග බලා ගන්න. නිවසේ අලංකරණ කටයුතු සඳහා වැඩි කාලයත් ශ්‍රමයත් වැය කරන්නා වූ දවසක්. ඔබට පුළුවන්කමක් තිබෙනව නම් අද දින තුල විශේෂයෙන්ම ප්‍රවේසම් සහගතව කටයුතු කරන්න ඉතාමත්ම හොඳයි. ඒ වගේම ඔබට පුළුවන්කමක් තිබෙනව නම් කහපාට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරඹන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 8. කුම්භ ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල හදිසි කෙටි ගමන් ඇති වෙනෝ වගේම සතුරන්ද ඇති වෙන නඩුවබ වලට පැටලීමට ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි විදේශ ගමන් වලට යෙදීමට අද දවස සුබයි වගේම නව රැකියා අවස්ථා ඔබට හිමි වේවි. ප්‍රේම සම්බන්ධතා ඇති වෙනෝ වගේම මිතුරන් සමග ප්‍රිය සංభాෂණ ආදියට සහභාගී වී අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නත් හැකියාව අද දවස පුරාවටම පවතිනවා. රසවත් ආහාර පාන පිළියෙල වෙනෝ වගේම තෙල් සහිත ආහාර පාන ආදියෙන් අද දවස තුල ප්‍රවේසම්කාරීව කටයුතු කරන්න. ඔබට පුළුවන්කමක් තිබෙනව නම් අද දින නිර්මාංශව සිට දවසේ වැඩ කටයුතු ආරඹන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 6. මීන ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල සමාජ කටයුතු වලින් හා මිත්‍රයන්ගෙන් ඉතා හොඳ ප්‍රශංසාවක් ලැබේවි. ඒ වගේම තමයි අද දිනේදී
පහසුවෙන් නව මිත්‍රයන් හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ආගමික කටයුතු කෙරෙහි ඔබගේ සිත යොමු වෙනෝ වගේම ආගම ධර්මයේ විෂයන් ඉගෙනීම කටයුතු වලට ඔබ උත්සාහ කරන දිනය. හිසේ ආබාධ සෑදීමට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි ඔබද අද දවස තුල ව්‍යාපාර කටයුතු වලින් ලාභ ප්‍රයෝජන අත්වන බවකුත් පෙනෙන්නට තිබෙනවා. ඔබට පුළුවන් කමක් තිබෙනවා නම් බෝධිය වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය, රන්වන් පැහැය, ජය අංකය අංක 3. මා මේ ඔබට අද ඉදිරිපත් කළේ සමස්තයක් විදියට පොදු පලාපල විස්තරයක් පමණයි. ඔබට මේ පිළිබඳව තවත් වැඩිදුර විස්තර අවශ්‍ය නම් දැනගන්න පුළුවන් හෙළකුරු ඇප් එකට පිවිසීම මදින් අද දවස සේවාව සක්‍රිය කරගන්න. නැත්නම් මම මුලින් සඳහන් කර ආකාරයට ලග්න පලාපල සේවාව සක්‍රිය කරගන්න ඔබට පහසුවෙන්ම ඔබගේ ජංගම දුරකථනයට මෙම සේවාව ලබා ගැනීමේ හැකියාව පවතිනවා. සෑමදාම අපගේ පලාපල විස්තරය බලන, දවසේ පලාපල විස්තරය බලන ඔබ වෙනුවෙන්ම මං කල්පනා කරා විශේෂ යමක් කරන්න. ඔබට ඔබගේ තියෙන පුද්ගලික ප්‍රශ්න නැත්නම් ඔබට තියෙන විශේෂ වූ කරුණු මොනවද කියන එක පුළුවන් මෙම YouTube channel comment section එකේ පහලින් ඔබට යොමු කරන්න. යම්තාක් දුරට තරමක් දුරට පුළුවන් ප්‍රමාණයකට දවසේ එයට පිළිතුරු ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඔබගේ ඔබ අමතක කරන්න එපා ඔබ මෙම වීඩියෝව තුල නැත්නම් ඔබට අද දවසේ පලාපල විස්තරය තුල ඔබට ඊයේ දවසේ පලාපල විස්තරය තුල මොනම හෝ විශේෂයක් සිදු වුණා නම් ඒ වගේම ලයික් එකක් දාලා එයට සහයෝගය දක්වන්නත් අමතක කරන්න එපා. අපගේ වීඩියෝව ලයික් කරන්න, අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර වැඩසටහන් ආපු ගමන් දැනගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. අපගේ වීඩියෝව ලයික් කරන්න, අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර වැඩසටහන් ආපු ගමන් දැනගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න.